ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. පොලිසියට ගිහිල්ලා මොනවාද කියන්නේ කියලා හිතන. උත්පලා මගදී දාලා ගියේ ඇයි කියලා උත්තර දෙන්න ලෑස්ති වෙන්න කැලු. මේ ඔක්කොම අර චාමරි කියපු දේවල් අහන්නකින් තමයි ඉතින්. මොනවා? චාමරි? චාමරි එක තියෙන ගණ දෙන මොකද්ද වර්ණි? චාමරිව අපිට දවසක් මගදී හම්බෙන් අම්මුනේ අම්මි. එතකොට තමයි එයා ওই අයිඩියා එක අපිට දුන්නේ. හොඳ වැඩි. හොඳ වැඩි අපි කියන දේවල් අහන්න නැති එකට. දහයටවත් ගණන් කරගන්න බැරි ලද බොළඳ ස්ත්‍රියක් වගේ හිටපු මෙයා අර වගේ වීරක්‍රියාවක් කරා කියලා මට නම් තාම විශ්වාස කරන්නවත් බැ පුංචි අම්මේ. ඇත්තටම සුදු පුතේ ඔයා කරලා තියෙන හරිම නුවණක්කාර වැඩ. කැලුම්ලට කට උතර නැතු යන්නේ. සුදු දුව කැලුම් එක්ක බයික් එක ගෙනගෙන එනකොට වර්ණයට මොනව හිතුණත් දන්නේ නැහැ. අපරාදේ. පොතේ ඉන්න තිබ්බේ මම. එහෙම වුණා නම් මං හුවක් තියලා පලාතටම ඇහින්න. මීට පස්සෙවත් ඔයගේ දේවල් කරන්න කලින් දෙවරක් හිතයිනේ. එහෙම පාඩම් ඉගෙන ගන්න අය නෙමෙයිනේ ජය. ලැජ්ජාවක් බයක් තියන අයත් නෙමෙයිනේ. දැන් ඇන්දරත් කට උතර නැතුව ඇත්තේ. හැයි ඉතින් හැම වෙලේ මේ දෙන එකතු කරමු කියාගත්තු ගමන් හිටි. ඇත්තටම සුදු පුතේ බයක් හැකක් නැතුව ඔයා කොහොමද ඒක කරේ? බැරි වෙලාවත් කැලුම් කැමති වුණා නම් මොකද කරන්නේ? මන් දන්නවා මේ කීයටවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි මට මෙහෙම දෙයක් කරන්න කියලා අදහස දුන්නේ හීනකින්වත් හිතන්න බැරි කෙනෙක්. ඒ කවුද අපේ? ඒ තමයි වාඩි. උත්පලා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මිස් ආයෙමත් ආවේ මට බනින්න නම් අපි මේ කතා කරන එක කිසිම තේරුමක් නෑ මිස්. පණ්ඩිත නොවී කියන දේ අහගන්න. අර කැලු පොලිසියට ගිහිල්ලා ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දාලා. ඔයාට තව දවස් දෙක තුනකින් පොලිසියට යන්න වෙයි කට උතරයක් දෙන්න. ඒ මොකටද? මට වරුණි හැම දෙයක්ම කියන නිසායි මම මේ කියන්නේ. ඔයා කැලුම්ව සාහසික විදියට අතල්ලා දාලා ගියා කියලයි එයා පැමිණිලි කරලා තියෙන්නේ. උත්පලා කැලුම් හදන්නේ ලේසියෙන් ඔයාට ඩිවෝස් එක ගන්න බැරි විදියට ඔයාව හිර කරන්න. අනිත් එක මයන්ත නිසා යෝයාව අතෑරලා දාලා ගියේ කියලා ඊයා කියලා තියෙනවා. හේ මොන බොරු කතාවක්ද?
අනිත් එක දරුව නැති උනේත් ඔයාගේ හිතුවක්කාරකමට කියලායි පොලිසියද කැලුම් කියලා තියෙන්නේ. අනේ දෙයනේ අනිත් එක උත්පලා එයා කියලා තියෙනවා ඔයා කැමති නම් ආපහු එයා ඔයාව බාර ගන්න කැමතියි කියලා. මගේ හෙවණල්ලවත් එයාට වැටෙන්න මං ඉඳ තියන්නේ. මෝඩ වෙන්නේ පෞත්පලා. ඔයා පොලිසියද කියන්න ආපහු කැලුම් එක එකතු වෙන්න කැමතියි කියලා. මේ මොන බොරු කතාවක්ද? අනිත් එක දරුව නැති උනේත් ඔයාගේ හිතුවක්කාරකමට කියලායි පොලිසියද කැලුම් කියලා තියෙන්නේ. අනේ දෙයනේ අනිත් එක උත්පලා එයා කියලා තියෙනවා ඔයා කැමති නම් ආපහු එයා ඔයාව බාර ගන්න කැමතියි කියලා. මගේ හෙවණල්ලවත් එයාට වැටෙන්න මං ඉඳ තියන්නේ. මෝඩ වෙන්නේ පෞත්පලා. ඔයා පොලිසියද කියන්න ආපහු කැලුම් එක එකතු වෙන්න කැමතියි කියලා. මොකද කැලුම් ඔය කිව්වට කවදාවත් ඔයත් එක්ක එකතු වෙන්න කැමති නෑ. මේක ඒගොල්ලන්ගේ ප්ලෑන් එකක්. හරි. ඇයි චාමරි මිස් මට මේ දේවල් කියන්නේ? මං ඔයත් එක්ක ගොඩක් තරහයි තමයි. හැබැයි ඊටත් වැඩිය මං වරුණිත් එක්ක තරහයි. ඔයා කැමති දෙයක් කරන්න. ඔන්නෝමයි මම පොලිසියදී ඒ ගැන කියන්න මඟ පාදගත්තේ. සුදු පුතේ මට නම් මේක හිතා ගන්නවත් බැහැ. ඇයි චාමරි ඔයාටත් වඩා වරුණිත් එක්ක තරහ? ඒක නම් මං කියන්න බැහැ. කොහොම වුණත් සුදු පුතේ ඔයා හුඟා පරිස්සම් වෙන්න ඕනේ ඔය දෙගොල්ලන්ගෙන්. අනේ ඔ පුතේ මං එහෙමනම් කොහොම හරි 얘 දෙන්නව කොටවල පැත්තකටලා බලන් ඉන්න. ඔයා නම් ඉතින් මොකද? පොලිසියට ගියා කියලා වරුණිට ආරංචි වෙලා වරුණි මට තර්ජනය කළා උත්පලත් එක්ක ගියොත් උත්පලාට ජීවිතේ ඉඩක් දෙන්නේ නැහැ කියලා. මේ කට බහ ගන්නවා. ඔය වගේ බොරු කොච්චර අපිට කිව්වද? දැන්වත් ඔය බොරු කියන එක නවත්ත ගන්නවා. පද්ම මට සැකයි මේකට මානසික රෝගයක් තියෙනවද කියලා. අපිට හොරෙන් හරි ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවා. අපිට කියපු මේ කතාවම ගිහිල්ලා පොලිසියට කියන්න. හරිද? මෙන්න मम्मे कल्पना करे मे कोहेवत चामरी को कलुनी वरुणी करना की देवल दानी की किसी प्रश्न आप नया पूछी आमने වර්ණී චාමරී කියන්නේ හොඳ යාළුවෝ. එක වල්ලේ පොල් වගේ සෙට් වෙනවා. ඉතින් දෙන්න අදහස් හුවමාරු කරගන්න වැඩි. ඒ වුණාට වර්ණී චාමරී තරහ කියන එක නම් මට විශ්වාස කරන්න බෑ. ඒකට හේතුවක් නෑනේ. ඒක නම් එහෙම තමයි පුංචි අම්මේ.
මේ චාමරීගේ හිතේ අපේ උත්පලාගෙන තියනවට වඩා වෛරය වරුණි ගැන ඇති වෙන්න කිසිම පැහැදිලි හේතුවක් නැහැ තමයි. අනේ මන් දන්නේ. මේ ඔක්කොම ලේකුතුලා මගේ දරුවට ආපහු මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා මට නම් හිතා ගන්න බෑ. මේ අපි ඉන්නේ පොල් ගානද පුංචි අම්මේ. ඔවා ගණන් ගන්න නැතුව ඉන්න. අපි බැන්නොත් ගහමු ගැහුවොත් හොඳටම ගහමු. අන්න අඩුපාඩුවත් එනවා. ආපු එහෙ ඉන්න බෑ නන්ද නෝනා. ඊ රෑ ඉඳන් කෙලෙමෝ ගහනවා PGR ගහනවා එතකොට මොන ඊ PGR නෙවෙයි RPG. අන්න හරි. අන්න ඒව ගහන්න. එකයි යුද්ධයයි. බලන්න ලස්සනයි. ඇයි අයියා කැලුම්ට බැන්නද? බැන්නදත් කියලා අහනවා. ඊ රෑ ඉඳලා ඇඳිරි නීත දාලා වගේ මං හිටියේ. මාරු කම් කරච්චලයා. ඕ. කොහමද අපි උත්තර ඔබලගේ කැලුම් මහත්තයට දුන්න වැඩේ? ආපු අපේ කැලුම් මහත්තයා කියලා මං නම් කියන්නේ. මං අපේ කියලා කියන්නේ උත්තරනෝන. එහෙනම් අද ඉතුරු පාඩමත් ඉගෙන ගනි. ඇත්තමයි මට ආසයි පොලිසිය ඉස්සරහට ගිහිල්ලා ඔය කැලුම්ගේ බුණ පුලුටු වෙලා එනවා බලන් ඉන්න. අපි දෙන්නත් යන්නද? මං කී හුස්සියට තේ එකක් බොන්න. මේ මිනිස්සයා මෙහෙට එන්නම තේ කියාගත්තු ගමන් මේ. කැලුමයි දැන් මොනා වෙයිද කැලුමයි වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි නවරු දැන් තියෙන පොලිසියෙන් බැනුම් වාගෙන ඉන්න එක විතරයි ඔයා වැරද්ද පිළිගන්න එපා පිළිගන්න දෙයක් නැහැ ඔප්පු වෙලා ඉවරයි ඔයා කියන්න ඔයා මගදී බයික් එක නතර කරාම උත්පලා ඔයාට බැලලා ගියා කියලා. අල්ලේ පැල වෙන බොරු කියලා තවත් ලෙඩ දා ගන්න බෑ වරු. උත්පලා එහෙම කරා නම් ඒක පොලිසියට නොකියුවේ කියලා පොලිසියෙන්. ඒකත් ඇත්තනේ. අපි දැන් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ගොළු වෙලා කියන දේ අහගෙන ඉන්නක විතරයි දැන් කරන්න තියෙන්නේ. එහෙම කරන්න එපා කැලුම් අයියේ. ඔයා චාමරී කියපු විදිහට වැඩේ කරන්න. චාමරී කියපු දේවල් කරන්න ගිහින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. එහෙම කියන්න එපා කැලුම් අයියේ. චාමරී කියපු විදිහට වැඩේ වුණා නම් මොකද වෙන්නේ? උත්පලා මේ තරම් කපටි වෙයි කියලා හිතපු නැති එකයි වැරද්ද. මේ වැඩෙන් උනේ මාව හැමෝටම මෝඩෙක් වෙච්ච එක විතරයි. ඇයි? ඔයා විතරද? ඇයි මං මේ හැම දෙයකදීම ඔයත් එක්ක මං ඉන්නවා කියලා හැමෝම දන්නවා. මම පොලිසියට නොගිය ඉන්නේ. පිස්සුද? ඔයා නොගියොත් ඒක උත්පලට වාසියක් වෙන්න පුළුවන්. ඊයා කියලා වාසියක් උත් නැහැ. ඔයා ගිහින් උත්පලට අවාසි වෙන විදි දෙයක් කියලා එන්න. අපරාධයක් කරගත්තේ වරු. කැලුම්මයි දැම්මම මෙහෙම නෙගටිව් වෙලා කොහොමද ඔයා කිසි දෙයක් කරගන්නේ? ඒ මම එළියෙන් ඉඳනේ. පොලිසිය අතුල්ලි ගියාට පස්සේ මම මෙහෙම නෙමෙයි. බලමුකෝ. බාද මේ කතා රින්නේ. මේ චාමරී කියපු විදියටම හැම දෙයක් කරන්න. අපිට වෙන විකල්පයක් නෑ. අපි යමු. වෙලා වරි මං ආවොත් ප්‍රශ්නයක් නේද මට හීනුත් මතක් කළා හිනා ගියා මේ වැඩේ ගැන
චාමරී හරියට හැම පැත්තම මෙහෙවලා උත්පලාවයි කැලුම්මයි පොලිසිය දිහිර කරා. චාමරීට දීපු උපදෙස් හරියට පිළිපැද්දේ හින්දා තමයි උත්පලාට ඒ වගේ පියවරක් ගන්න උනේ පොලිසියට. බලාගෙන යනකොට හරි වැඩක් නේද කුමාර උනේ. ඔයා හිතන්නේ ඊළඟට මොනව වෙයි කියලා. ඒක තමයි මමත් ඔයාගෙන් මේ අහන්න හිටියේ. හැබැයි මම එකක් කියන්න. මොන දේ වුණත් ඒක අපිට සතුට වෙන්න පුළුවන් විදිහට තමයි සිද්ධ වෙන්නේ. කුමාර මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. මොකද? කැලුම් උත්පලාට විරුද්ධව බොරු පැමිණිල්ලක් දාපු බව ඔප්පු වුණාම උත්පලාට ඉක්මනින් ඩිවෝස් එක ගන්න ඒක හේතුවක් වෙන එකක් නැද්ද කුමාර? චාමරී කැලුම්ට උපදෙස් දෙයි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ හැමදේම මෙහෙවන්නේ ඔයා කියලා දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කුමාර. හරි. ඒකින් දැනගත්තොත් නේ හොවට තමයි කියන්නේ නූල් සූත්‍ර කියලා. සුදා මං කරලා තියෙන නූල් සූත්‍රත් එක්ක බලද්දී මේව මොනවද? කැලුම්ට යන්නේ මන් නැති කරලා තමයි අපි පස්ස බලන්න ඕනේ කුමාර. කැලුම් තමාගේ සීමාව ඉක්මවලා ඉස්සරහට ආවා. මං කවුද කියලා දැන දැනත් එයා ඉස්සරහට ආවා. ඔයා පිටිපස්සට අඩියක් තිබ්බේ කුමාර අපේ වරුණ නිසා නේද? නැතු නැත්තම් කැලුම්ට වෙන දේ යාට හිතා ගන්නවත් දැන්. අපි මුල වරද්ද ගත්තේ. ඔයා ඕනවට වඩා වරුණිය මුරතල් කරා. ඒ විතරද අපි මේ සල්පේක ගියස්සේ දාන් හිටියන්නේ? අපි කැලුම් ඔච්චර කපටි කෛරයාට ගේ කියලා දැනගත්තේම නැහැනේ කුමාර. හරි හරි. අයියනො. කුමාර ඔයා අද චාමරි මීට් වෙනවද? ඔව්. හරි වැඩේ නේද එදා උනේ. ඇත්තටම ජාමරි මිස් මොකද්ද එදාර කරපු පිස්සු වැඩේ මං හිනා වුණා කියලා. මේ වගේ දේවල් බයෙන්ද දැනගත්තොත් අපි ගැන සැකහිතන්න පුළුවන්. මං එදා විජේසූරියත් එක්ක හිනා වෙනවා අර කල්පණිය දැක්කනේ. මං ඒකයි බොරු රඟපෑමක් කරේ. මං හිතුවේ නැති විදිහට මයන්ත තෙතෙන්ටම ආවනේ. ඒකයි ප්‍රශ්නේ දුරු දිග ගියේ. මයන්ත බැන්නද? බැන්නද? බනින්න නෙමෙයි ගහන්න හැදුවේ. රත්තරන් වටින මිනිස්සෙක් නැති කරන්න හදන්න එපා කිව්වා. විජේසූරිය ගානට මෙතන ඉන්න හැමෝගෙම බෙල්ලෙන් අල්ලගෙන නේද ඉන්නේ? තාම මම්මගේ වැඩ පෙන්නුවේ නෑ ජාමරී මිස්. මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ විජේසූරියගේ දක්ෂතා බලන්න. ටිකක් ඉවසලා ඉන්නකෝ. ආ අන්න මයන් සර් ලෙනෝ. ජාමරි මොනවද මෙතන යන්නේ? චාමරි මිස්ට බණින් දෙපා සර්. මං ආවේ එදා සිද්ධ වෙච්ච දෙයට විජේසූරියගෙන් සමාව ගන්න. ඒක කරගන්න නොවට තෝණුනේ. හරි පුදුමයි නිස. බණින්ද ඇවිල්ලා අපිව දැකලා සමාව ඉල්ලුවද දන්නෙත් නැහැ. විජේසූරිය කොහොමත් චාමරි මිස වැඩි විශ්වාස කරන්න එපා. මොකද එයා ඔළුව අතගාල ටොක් කයින කෙනෙක්. මට කරේ තේරිම තමයි. අද උත්පල ඔෆිස් එනවත් දන්නේ නැහැ නේද සර්? දවල්ලා පොලිසියට ගිහිල්ලා මෙන්නම් කියලා කිව්වේ. මොන වරදක් කළත් මම මෙයාව බාර ගන්න කැමතියි කියලා තමුන් මහලුකට කතා කරුවා නේද? තමුන් පොලිසියට බොරු පැමිණිලි දාලා පොලිසියත් නොමග අරින්න උත්සාහ කළා නේද? නැස. එහෙම නෙමෙයි. මං තාමත් කැමති උත්පලව බාර ගන්න. जीवत किसी मुखड़ मनुष्य मेहिंदा मंग उत्पला मगदारा की उत्पला के मतलब इंगलो कितना हरी आप कितना गिल जीवत मैं कमती नहीं ऐसा कौम के मती कसा तो बंदर पास दिन एक जीवत इन्होंने मेनम ඒ කියන්නේ පිටුද එක තැනක සැමියා එක තැනක නැස වෙනම ගයක් අරගෙන ගිහලා ජීවත් වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ එන ඒකද ඊයේ යනගම උප්පලාව මග දාලා ගියේ
මංකව වෙන ගයක් කුලියට අරගෙන ගිහින් ජීවත් වෙමු කියලා සර්. මම ඒකට කැමති වුණේ නැහැ. උත්පල දැන් මොකද මේ කැලුම් කියන කතාව ගැන කියන්නේ? සර් මෙයා කියන්නේ සම්පූර්ණ බොරු. අපි ජීවත් වුණේ අපේ ගෙවල් වලින් වෙන් වෙලා වෙනම ගෙදරක තමයි. හැබැයි මේ ගෙදරදි මෙයා මාව නොමර මැරුවා. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලාවත් මාව බැලුවේ නෑ සර්. වරුණිත් එක්ක අපේ ගෙදෙට්ටම ඇවිල්ලා මට ගැහුවා. මට බැන්න. ඇයිද පොලිසිය පැමිණලා දැම්මේ නැත්තේ? මං අපේ අම්මලටවත් මෙයා ගැන කිව්වේ නෑ සර්. මම පුළුවන් තරම් උත්සාහ කළේ මෙයා වෙනස් කරන්න. තාත්තා නැති දරුවෙක් බිහි කරන්න මොන අම්මද සර් කැමති වෙන්නේ? මගේ දෑහැට නොපිනි යනවා මෙතන ගෙලියට. ගෙදරින් එළියට දාලා දොර බැහැව. මම පුළුවන් තරම් කෑ ගහලා ඇනුවා. ඒත් ඇයව ගණන් ගත්තේ නැහැ. ඒ දොර හැරියේ නැහැ. තමුන් අල්ලේ පැලවෙන බොරු කියලා පොලිසිය නොමගේවලා නීතිය අනුකම්පාව තමුන්ගේ පැත්තට හරව ගන්න උත්සාහ කළේ නේද? පිරිමික මට නිඳ වෙන හැටියටයි තමුන් කටයුතු කරලා තියෙන්නේ. තේරුණාද? උත්පල ඔයත් ලොකු වරදක් කරලා තියෙනවා. දරුවා නැති වුණාට පස්සෙවත් මේ මනුස්සයාට විරුද්ධව පැමිණිලා දාන්න තිබුණා. මං එහෙම නොකලි. අර අහිංසක නැන්දයි මාමයි නිසාස. දරුවා කරන වැරදි වලට දෙමව්පියන්ට දඬුවම් දෙන්න බැරි නිසා මං එහෙම දෙයක් කළේ. හොඳයි. දැන් මොකක්ද අවසාන තීරණය? මට මෙයාගෙන් වික්කසාද වෙන්න ඕනිස. ये वाके अदा तैविल तीन वारुनी ते सर लटू ना तेली टीले बाला ने पुलवा वारुनी मैं आये ने कम पाल टे वेला मग बाला गिनी ना सर माटे मगे काटे उत्तरे कोपिया गाने पुलवा नहीं ना पुलवा उस आवे टे इधर पत करा नवश ओना मिली वेला क्लब आगाने पुलवा समावी ඒත් අද තමයි කල්පනීලා කවුරුත් නැතුව තනියම ඉන්නවා දැක්කේ. ඒකයි සමාවිල්ල. අපි ඒක හොඳට මතක තියාගන්න. පාඩම මේ දීලා තියෙන අන්තිම අවස්ථාව කියන එක. තේරුණානේ? ඔයා කොහෙද යන්නේ? උත්පලද පොලිසිය ගිහිල්ලා. එයා එක්කන් යන්න.
අම්මා ෂෙයා කරන්න අක්කා නෑ නෑ ඔය අම්මා ෆෝවර්ඩ් වෙන්න ඕන නැහැ මං එර එකක් තියනවා නම් අක්කට කියලා රිකවරි කරගන්න නෑ අම්මේ කෞෂි එහෙම රවුටරයක් නෙමෙයි අපි අතර එහෙම නිකම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි मोया अम्मा फॉरवर्ड विंडो ने हाँ 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 आई थिंक अम्म ओया पेनुम प्ले करने बाम में वाटर पीटर मिनिस्टर मंदिया बड़ा अगर न मटे एरवी में प्ले करने ओया हरी हरी अम्मा हरी 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 उत्तर सर नहीं हम देख सिद्ध होने अभी आवास उत्पल में मगरिया හිතාගෙන හිටපු විදියට කිසි දෙයක් කරගන්න බැරි වුණාට දුකද? තැලෙන යකඩේ උඩ පැන පැන පුළුවන් තරම් තැලුවන්නේ. දැන් හොඳට මොහොත් වෙලා තියෙනවා. කිට්ට වෙන හැදුව කැපිලේ. මේ තමුන් කවුරු කියලා හිතාගෙන ඉන්නේ? අපි පෙරදුනා කියලා සතුටු වෙන්න හදන්න එපා. බලාගෙන ඉන්න. ඊළඟට මොකද වෙන්නේ කියලා. වරුණි ඊළඟට මාව මරනවද? දැන් ඉච්චරයන් කරන්නේ ඉතුරු වෙලා තියෙන්නේ. ඔයරෙම ලේසියෙන් මැරෙන්න දෙන්නේ නෑ උත්පලා. ඔයා ගොඩාක් කල් ජීවත් වෙන්න ඕන. මුළු ජීවිත කාලෙම මැරි මැරි ඉපදෙන්න ඕන. අන්න ඒක තමයි මගේ කැලුම් අයගේ එකම බලාපොරොත්තු. අන්න ඔයාගේ ප්‍රේමවන්තය ඇවිල්ලා එක්කයි යන්නේ පිටට සතුටක් දැනෙන විදිහට හිතාගන්න දෙන්නට ඇඬිලා ඉන්නේ हरी हरी मांग हेम क्रिएट करना ओ ओ एग्री वेनो दिन त्याग श्याग राम अपडेट एंड को हरी 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 मुकुट क्या कहानी अक्के मैं अम्मा मटे पैकेट सर रे कॉल कर ले मेगा बैंड में अप्लाई करना ये रात मुना दाग का अम्मा श्याग कर लेती हैं तू वो याने ने गमा भी मां पूंछा मां मागे इंगार दी मटे बोरु क्या ने पुलवांगे දැන් මෙගා එරේ එක ක්‍රියේට් වෙලා තින්නේ මේ හෝම් ප්‍රොෆයිල් එකෙන් ලොග් අවුට් වෙනා මට හෙට ෆෝවර්ඩ් වෙන්නලු ඉතින් ඔයා ගිහින් මනමාලි බලලා ආපහු එන්න
මං ෂෙයා කරානේ මට එහෙම එක සැරයක් බහැයි කියලා අප්ඩේට් වෙන්නකෝ. ඇයි දැන් පැටලිලා ඉන්න කෙනාගෙනුත් හොඳ කරදරයක් ඇඟට වැටෙනකන් දින්නේ? එයා හැම මේ අන්සක්සස්ෆුල් කෙනෙක් නෙමෙයි. අක්කට මේ කෝල් එකක් ක්‍රියේට් කරලා දෙන්න චැට් එක සෙට් වෙන්න. අනේ මට නම් බෑ ඔය කාත් එක්කවත් කතා කරන්න. අක්කේ මේ මෙච්චර කාලයක් ඇටච් කරගත්ත රවුටර් වගේ නෙමෙයි අක්කේ මේ රවුටරේ. මේ රවුටරේ ගුණ යහපත්කම ප්ලේ වෙන. අහිංසකකම view වෙන. මෙගා හොඳ ක්වොලිටි රවුටරයක් අක්කේ. ඔය ආයි තින් කලින් හැමෝටම කිව්වෙත් ඔහොමනේ. පහු වෙනකොටනේ මෙගා හොඳ මෙගා නරක් වෙන්නේ. මේ සීසන් එකේ එහෙම ක්‍රියේට් වෙන්නේ නැහැ. මට ඔව අහන්න ඕනේ නැහැ. ඔයා පුංචි අම්මත් එක්ක කතා කරලා ඔක විසඳ ගන්න. මේ කෞසි මායි අතරක් එහෙම මේ ලව් එකක් ක්‍රියේට් වෙලා නැහැ. නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. මේ පුංචි අම්මට එන්න කියලා ඒ දෙමාපියොත් එක්ක කතා කරලා තීරණයක් ගන්න. අනේ අම්මෝ අපේ අම්මා ඒ හෝම් ප්‍රොෆයිල් එකට ලොග් වෙලා chat එකක් ක්‍රියේට් කරත් එහෙම මේ මේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් අන්ඉන්ස්ටෝල් වෙලා යයි. එහෙමනම් ඉතින් කැමති දෙයක් කරගන්න. අක්කේ මේ ඕකනේ ලයික් දෙයක් ක්‍රියේට් කරන්න කියලා මේ අක්කමට ෂෙයා කරලා අම්මට කෝල් කරලා ඇවිල්ලා ගින්දරේ පින්තූරය ඉන්ස්ටෝල් කරන්න එපා. අක්කේ වයිට් බ්‍රේඩ් බේබි ඩෑල් කරේ තාත්තා අන්සර් කරොත් එහෙම කුණු බැඳුම ප්ලේ කරයි කියන්නේ. තාත්තා සාමාන්‍ය මගේ ෆෝන් එකට අන්සර් කරන්නේ. ෂෝ පිස්සු ඇසෙම්බල් වෙනවනේ. අන්නේ තාත්තගේ ක්වොලිටි එකට මම මගේ හાર્ඩ් ඩිස්ක් එකෙන් ලයික් එකක් ෂෙයා කරනවා. ඔයා මගේ විස්තර හගෙන සුරංගයිය විඳුල්ල තුරෙකින් නෑවුව නේද? මට මෙගා කේන්තිය ප්ලේ වෙවි හිටියේ. එයක ක්‍රියේට් කරපු අන්සක්සස්ෆුල් ගේම් එකට. මං කිව්වනේ ඇත්ත එක ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. මේ මං ප්‍රශ්නයක් ෂෙයා කරන්නද? අහන්න බලන්න. මේ සුරංග ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්නේ ඔයාව ඇසෙම්බල් කරගන්න ස්කෑන් කරගෙනද? ඒ කියුවේ ඔය මොකද්ද අහුව කියලා මට තේරුන්නේ. සිංහලෙන් කියන්නකො. ඔයාව Wi-Fi router එක කරගන්න ස්කෑන් කරගෙනද එයා ඔයාගේ home profile එකට log වෙන්නේ. මොකක්? මේ කසාදයක් create කරගන්නද එයා home profile එකට log වෙන්නේ? අයියෝ හිනා ප්ලේ කරන්නේ. තාතෙනුම පස්සේ කතා කරන්න. දුවේ කෝච්චිය වගේ දිග කතාවක් තිනවත් එක් කතා කරන්න. හැමතිස්සෙම ෆෝන් එක කනේ ගහගෙන ඉන්නකොට කවුද කියලා ඇහුවාම යාළුවෙක් කියලා. කොල්ලෙක් එක්ක හොරෙන් කතා කරන හැම දුවෙක්ම අම්මා තාත්තා ඇහුවාම දෙන උත්තරය ඔක තමයි. තාත්තා දැන් හිතන්නේ මං කාත් එක්ක කතා කරා කියලාද? කාත් එක්ක වුණත් ඔය කතා කරන්නේ කොල්ලෙක් එක්ක. අඟුරු කකා වතුර යුබී කොළඹාපු මට බොරු කරන්න බෑ. ඔයා යාළුවෙක් කතා කරන්නේ හැංගිහැං ගේපුරා කෝච්චි වගේ දිනවනේ කවදක්වත්. අනේ හැම දෙයක් නෑ තාත්තේ. මම යාළුවෙක් එක්ක කතා කරේ. උත්පලා
ඔයා මේ වෙලාවේ අඬන්නේ නැතුව හිනා වෙනවා නම් ඒක තමයි වැදගත්ම දේ. මොකද්ද මේ කැලුම් කරන විහිළු වැඩ? මම මොන තරම් ආදරය කළාද සර්? මම මේ තරම් ආදරය කරලා තියෙන්නේ කැලුම් වගේ කිසිම හිතක් පපුවක් නැති අසත්පුරුෂ මිනිසෙක්ට කියලා හිතට දැනෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එකද ඔයාගේ අරමුණ? ආ නෑ සර්. එයා බලාපොරොත්තු වෙනදී කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ. එයාගේ බලාපොරොත්තු තමයි ඔයා දුක් විඳිනවා දකින එක. ඉතින් ඔයා දුක් විඳිනවා එයාගේ බලාපොරොත්තු ඉෂ්ටල ඉවරයි. මං එයාලට පේන්න අඬන්නේ නෑ සර්. හරි සර්. දැන් ඒක ඉවරයි. අපි ඒක අමතක කරමු. හරි. එහෙනම් අපි මොනවද බීලාද? නෑ සර්. අපි ඔෆිස් එකට යමු. මේ හැම දෙයක්ම අමතක කරලා මට දැන් වැඩ කරන්න. එතන නැති වෙන එක අපිට ලොකු අවාසියක්. සර් එතනට ගියා නම් රන්මල් එක කතා කරා නම් මං කියන්නේ මොකද්ද කියලා සරට හොඳටම තේරේ. වාගේ තේරීම ගැන මට කිසිම සැකයක් නැහැ උත්පල. එහෙනම් මේම කරන්න. වා රන්මල්ට දැම්ම කෝල් එක දෙන්න. වැරද්දුනේ මගේ අතින්. ෆෝන් එකෙන් කතා කරනවට වඩා අපි ගිහිල්ලාම හම් වෙන එක නේද සර් වැදගත්. එවනම් කවද බියන්නේ? කල් දාන්න බෑ සර්. අපි අදම යන්න ඕනේ. අද කොහොමද? මන් දැන් මේගමුඩ යන්නේ. කමක් නෑ සර්. එහෙනම් මං ගිහින් එන්න. උත්තරා අද මේ ප්‍රශ්නෙත් එක්ක ඔයා නෑ සර්. එහෙම හිතන්න එපා. මගේ පෞද්ගලික ජීවිතයයි රස්සාවයි පටලගන්න මට බෑ. නොදැනුවත් හරි එහෙම දෙයක් සිද්ධ වුණා දැනුවත් මට එක් කරන්න බෑ සර්. එහෙනම් ඔයා මෙහෙම කරන්න. පාදු මේ ගමන යන්න. ඔයාට පුළුවන් මගේ කාර් එකේ ජයලත් එක යන්න. මම මේ ගම යන්නේ තනුකත් එක්ක. කොකට තුත්පලා ඔයා යද්දි අපේ ඇග්‍රීමන්ට් එක අරගෙන යන්න. ඒගොල්ලෝ තාම කම්පැනි එකට ජොයින් වෙලා නැත්තම් අපේ ඇග්‍රීමන්ට් එක කියවලා බලලා අපිට කෝල් එක දෙන්න කියන්න. හොඳයි සර්. මොකද උනේ? උත්පලා ඉස්සරට වඩා කට. අනේ මේ කැලුමයි. ඉස්සරත් එයා එහෙමම තමයි. ඔයා තේරුම් ගත්තේ නැති වුණා. දැන් හැම පැත්තෙම වාසිය තියෙන උත්පලාට. පොලිස් උනත් මේ වෙලාවෙ ඉන්නේ උත්පලා කියන දේවල් විශ්වාස කරන තැනක. මොනවා කිව්වද ඉතින් උත්පලා කියන දේවල් ඔප්පු කරන්නේ කොහමද? ඒක නම් ඇත්ත නැන්ද? මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි ඩිවෝස් එක දෙන එක පරක්කු කරන එක. කොහොමත් ඉතින් අපිටත් ඕනේ එකම තමයි. ඔව්. මොන විදියකින් හරි ඒක වෙයි. හිතන තරම් ලේසියෙන් ඔයාලට උත්පලාව පරද්දන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා.
මම පුදුම කේන්තියකින් ඉන්නේ. යා ලොකු ඔළුවෙන් ඇත්තේ අපිව පෙරද්දුවා කියලා හිතාගෙන. මරුණි. දැන් ඔහට ඕනේ උත්පලගේ මයන්ත වැයත් කරන්න නේද? ඔව්. හැබැයි ඒ විතරක් නෙමෙයි. කවදරියක් කසාද බඳිනවා නම් කසාද බඳින්න ඕනේ මේ රටේ ඉන්න නමගිය අපරාධකාරී. කැලුම් ඩිවෝස් එක නොදුන්නොත් උත්පලාට කවුරුත් මැරි කරන්න හම්බෙන්නේ නැහනේ. එයා කවදාවත්ම කාවත් මැරි කරන්නේ නැතුව ගෙදරටම නාකි වෙනවා නම් මං කැමතියි. මං ෂොප් එකට යන්න. ලන්ච් අරගෙන යන්න. තව දවල්ලා නැහැ. එනයි ඉතින් අපි ෂොප් එකට ගිහලා ලන්ච් ගන්න ආයෙමු. අම්මේ කැමලැස්ටි කරලා. බරුනි අපි මේ එළියට ගමු. කැලුමයි මගේ හිතට හරි නැහැ. මොකද කිතරේ? මම කැමලැස්ටි කරලා තියන්න. මේ ඔන්න ඔය විදිහට තමයි නැන්දම්මට බෑ නන්දිව හිතවත් කරන්නේ. මේ වෙච්ච වැඩෙන් අර කියනවා වගේ උත්පලාට ලේසියම ඩිවෝස් එක ලැබෙයි. එහෙමම කියන්නත් බෑනේ අංක. කැලුම් දාපු තර්කෙ පිළිගන්න වෙනවනේ. මහගේවල් දෙකේ අරුණාම වෙන ඕනම තැනකින් කැමති කියලා තියෙනවනේ. ට උත්පලත් නිකන් ඉඳලා නැහනේ. එයාත් ඒකට හොඳ පොයින්ට් එකක් ගෙනලා තියෙනවනේ. ඒ වුණාට අංකල් නඩුව දිකට අදින එක නම් අපිට කරන්න පුළුවන් මේ. මේ වෙලාවේ නඩුව දිකට ඇදන් යනවට වඩා මේ දෙන්න එකතු කරන්න පුළුවන් නම් ඒක අපිට ලොකු ආසයක්. ඒක අපිට කරන්න අමාරුයි අංකල්. හරි අමාරු තමයි. ඒවට කරන්න බැරි නෑ. මොකද උත්පලට ඕනේ කාගේම හරි බෙල්ලෙල්ලෙන්න. කැලුම් ටෝනේ කොහොම හරි මගේ බෙල්ලෙල්ලෙද? හරි. අපි දැන් කොහොම හරි කරලා ඩිවෝස් එක කල් දැම්ම කියමුකෝ. කොහොමද අංකල් වරුණිගේ හිත වෙනස් කරන්නේ? ශාමරි අනේ එතනදී මම හිර වෙනවා. එහෙම නැත්තම් අපි උත්පලාව අමතක කරලා අර කැලුම්ට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනේ. කියන්න මොකද්ද මං කරන්න ඕනේ? ඔහොව මං අංකල්ට කියන්න ඕනේ. සිම්පල් එකක් කියන්න. කියන්න බලන්න. අපි කැලුම්ට දරුණු හතුරෙක් හදන්න ඕනේ. හැබැයි ඒ හතුර අපේ කෙනෙක් වෙන්නත් ඕනේ. වරුණිත් ඒ හතුර ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ. අන්න ඒ අතරතුර අපි කැලුම කිට්ටක් කිඩ්නැප් කරලා අවුරුද්දත් එකක් අංගගෙන තියාගෙන ඉන්නවා. වරුණි මං ගැන අවිශ්වාස කරන්නේ නැහැ. හරියට හරි. හැබැයි මුළු ජීවිත කාලෙම උනත් අහංගලා තියාගන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. මොකද මේ ලොකු නෝන වැඩකාරකී දිදී අතු ගන්න පටන් අරන්. කෝ දෙන්න කොස්ස මං අතු ගන්න? ඕනේ නෑ මං අතු ගන්න. ඒක නෑ පුංචි අම්මේ. මම මේ කල්පනා කරේ හැම ගහකටම කොට කොට යන කොට්ටෝරුව අන්තිමට සුපුරුදු ගහක් කියලා හිතලා කෙහෙල් ගහට කොටපේක. දැන් ඉතින් උත්පලාගේ මොලේ සයිල අවදි වෙලා ඉවරයි. ওই වගේ ඔළුවෙන් තමයි ගේම දෙන්න ඕනේ. ආ ඉතින් කැලුම්ලා 10 දිනක් කාවත් උත්පලාව හොල්ලන්න බෑ. පොඩි තව උපදේශයක් දී මේක උත්පලා දුවට ලැබිච්ච හොඳ අවස්ථාවක්. මේ පුතාන්ඩිය ඔය බලු වැඩේ කෙරුවේ සුදු වන්දියක් ඉල්ලයි කියලා බයටනේ. අනේ අපිට ඕන ඇති වන්දියක් නෑ අයියේ. එහෙම කියන්න එපා පොඩි. පොඩි සුදුට කියන ලොකු වන්දියක් ඉල්ලන්න කියලා.
වර්ණකින් හරි ඉල්ලලා දෙන්නේ. අනේ අපිට වැඩක් නෑ අයියේ. සුදු දුව කැමතිත් නෑ ඕවට. පොඩි ගන්න මං ගොයි. කැලුම් වර්ණෙත් එක්ක එකතු වෙලා සුදුර දීපු දුක් කරදර මතක් කරලා මේක කරන්නයි කියලා කියන. ඔයගොල්ලෝ හඳ වැඩි හඳ තමයි හැම එකම ඔළුවට අතව දන්නේ. ඒක නම් ඇත්ත මාමේ. කො මං කිව්වට අහන එකක් ඈ. පොඩි මේ. ඔය විදියට මේ කාලේ ජීවත් වෙන්න බෑ ඔළුව උස්සලා. රන්මල් ගෙදරද? ඔව් නෝනා. මේ නෝනා මොකද කතා නොකරුවේ? වෙන තැනකින් පළතුරු ගන්න తీරුණා නේද? අනේ හැම දෙයක් නෙමෙයි වෙන ප්‍රශ්නයක් නිසා කතා කරන්න බැරි වුණේ. මේ තරම් හොඳ ගොවි පොලකින් පළතුරු ගන්න කවුද අකමැති වෙන්නේ? ඒක නම් ඇත්ත. මම පුතාට කිව්වා අනිවාර්යයෙන්ම නෝනා කතා කරයි කියලා. මං හිතන්නේ අද උදේ නෝනට කෝල් එකක් දුන්නා. ඔව්. ඒ තේවලයි මං කතා කරන්න පුළුවන් තැනක නෙමෙයි හිටියේ. මන්තරු ෆුඩ් කම්පැනියත් අපෙන් පළතුරු ටික ඉල්ලලා තිබුණේ. ඒත් පොඩි පොඩි ප්‍රශ්න වගේක් නිසා අපි ඒකට දෙන්න කැමති වුණේ නැහැ. ඒත් උන කතා නොකරපු නිසා පුතා කිව්වා රන්තරු එකට පළතුරු ටික දෙමු කියලා. ඒ කියන්නේ මං ප්‍රමාද වැඩිද? පුතා රන්තරු එක්කත් එක කතා කරලා පොරොන්දු වුණාද දන්නේ. ඒකට තමයි යා ගෙදරට ගියේ. මොන පොඩ්ඩක් ගෙදරට ගිහලා පුතත් එක්ක කතා කරනවද? හොඳයි. මම රන්මල්ව හම්බ වෙලාම යන්න. හොඳයි. මේ මගෙන් වෙච්ච අතපසු වීමට සමා වෙන්න. ඒකට කමක් නැහැ නෝනා. මං ගිහින් එන්න. අපි රන්මල්ලාගේ ගෙදරට යා. යම්මිස් මං ඔයාට බොන්න මාරිය දන්නද? එපා චාමරි දැන් ඕන්නේ. මයන්ත? අපේ වෙඩින් ඇනිවර්සරි එකත් ළඟට මාව නේද? ඇයි උඹ බලන්නේ? නෑ. ඔයාට ඒ වගේ දෙයක් මතකෙ තිබුණා කියන එක මාර පුදුමයක්. මං ගැන ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදි මයන්ත. මං උත්සාහ කරන්නේ මට නැති වෙච්ච ජීවිතේ ආපහු ලබා ගන්න. වචන වලින් කියන දේ ක්‍රියාවෙනුත් පේනවා නම් කොච්චර හොඳද නේ. හොඳට බැලුවොත් පෙනේ. ඔයාට අවස්ථාව තියෙනවා. මම ඉක්මන් ගල තීරණ ගන්න හැම මොහොතකම චාමරී එක වළක්වන්න මගේ අම්මා. අන්නේ මනුස්සු ගුණාංගේ තමන් වාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මං ආන්ටිගෙන් ඉගෙන ගන්නම් මයන්ත. චාමරි ජීවිතේ අපිට ගොඩක් අවස්ථා වලදී තීරණ වර්ග දෙකක් ගන්න සිද්ධ වෙනවා. එකක් තමයි බොහෝම කැමැත්තෙන් ගන්න තීරණ. අනිත් එක තමයි බොහෝම අකමැත්තෙන් ගන්න තීරණ. ඉතින්
මේ වෙලාවේ අයියෝ ආව කතාව කියන්නේ? මං ඔයා බඳින්න තීරණය කරච්ච ආමරේ බොහොම අමාරුයි. එවැලමට කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් ඔයා නොකිය කියන්නේ මාව මැරි නොකර ඉන්න තිබුණා නම් හොඳයි කියලාද? මං කතා කරේ අපි ගන්න තීරණක. මං විතර නෙවෙයි. මේ ලෝකේ හැම කෙනාම ඒ ක්‍රම දෙකට තමයි තීරණ ගන්නෙ. ඔයා වුණ. හරි. දැන් අපි ඉස්සරහට ගන්න ඕන තීරණ ගැන කතා කරමු. ඔව්. මමත් කියන්නේ. අපි කතා කරලා හොඳ තීරණයක් ගමු. චාමරි. කැලුම් පොලිසියක උත්පලාට කියලා ඔය ඇඩ්වයිස් කරේ. හිතේ වෙනත් බලාපොරොත්තුවක් තියාගෙන නේද? ඈ ඒ කියන්නේ උත්පලව අපේ කම්පැනිෙන් අයින් කරන්න ඕනේ කියන බලාපොරොත්තුව හිතේ තියාගන්නේ. ඈ කැලුම් මායි කැමතිනොත් උත්පලත් එක්ක එකතු වෙන්න. ඔව් උත්පලට කරන්න දෙයක් නැති වෙනවනේ. දැන් ඔයා කියන්න හදන්නේ ඒ දෙන්න එකතු වුණොත් උත්පලට ඔෆිස් එන්න කැලුම් ඉඩ දෙන්නේ නැහැ කියලානේ. නැතු ඉඩ දෙන්නේ චාමරි ආ පොඩ්ඩක් මේක තේරුම් ගන්න අපේ කම්පැනි අන්තිම අසරණ තත්ියේ තියෙද්දි දනිපනි ගහලා නැගිටින වෙලාවේ උත්පල අපිව දාලා ගියොත් මොකද වෙන්නේ අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මයන්ත උත්පලයි කැලුමුයි ආපහු එකතු වෙන්නේ නැහැ මොකද කැලුම් කවදාවත් වරුණි වතාරින්නේ हेलो मे रंतरु फ्रूट प्रोडक्शन्स मम मे अनेक नंबर समय क्रम कथा कर एक वेड करें ओ मट दन पुल मे फ्रूट सप्लाई के कमुन अद कथा මගේ අතින් ලොකු අතපස වීමක් උනේ රන්ම. ඇත්තටම මට ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් බෑ. හැබැයි මට සමාව වෙන්න. අනේ ඇයි සමාව ඉල්ලන්නේ? ඕඩර් එක අපිටම දෙන්න ඕනේ කියලා නියමයක් නැහැනේ. එහෙම නෙමෙයිනේ රන්ම. ඔයාලගේ ගොවිපල ගැන විස්තර කිව්වා මයන්ත සරුත් ඒකට කැමති වුණා. ඒ මගේ පුද්ගලික ප්‍රශ්න ටිකක් නිසා මට ඔයාලට කතා කරන්න බැරි වුණා. හරි. ඒක අමතක කරන්නකෝ. තාමත් මිස්ටර් අවස්ථාව තියෙනවා. ඒක එහෙම නොවුණා නම් මේක මගේ අතින් අපේ කම්පැනි එකට වෙච්ච ලොකු අසාධාරණයක් වෙනවා. ඒ තරම්ම අපි ගැන පැහැදිලිද? මම අපේ ඇග්‍රීමන්ට් එක දීලා යන්න. තන්මාලේක කියවල ඉක්මනට මට කතා කරන්න. මොනාරි වෙනස්කමක් කරන්න තියෙනුනේ ඒකවත් මට කියන්න. කාර් එකේ රතුපාට ෆයිල් එකක් ඇති. ඒක අරන් එන්න.
මට බයයි මං ගේන ගෑන් ළමයා තින් තාත්ත පුංචි මාරි වෙනසක් සිද්ධ වෙයි කියලා. අර මෙයාට ආව උත්පලවකේ අහිංසක තැම්පත් ළමයි හොයාගන්න බැරි වෙන එකක් නෑ. अमतक नोवेन මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ අඬ අඬ ඉන්න විසුද උත්පලාට හිරීමක් කරනොත් මාට් වෙන්නේ අපිව කල්බල වෙන්න එපා කැලුමයි ඕනම දෙයකට වෙලාවක් කියලා දෙයක් කියලා වෙලාව කරන්න තියෙන්නේ දෙකයි ඩිවෝස් කේස් එක ගැදගෙන යන එක පළවෙනි එක අනිත් එක තමයි मयांत उत्पला वैद कर क्रमया अभी मयांत हूवेन विधियट उत्पला उत्सव पिशुदर तेरु मगन तो कथाकर मयांत ने माटे अभी वटे न के अट ओन दया बेच दील गेदरटम गील गहांडीत नया वरुणी इग्म वेला तीरन गांडेपा हेमो मलांगी ने अपी दिया उत्पला विनाश करने के लिए अंतिम ने विनाश वेन ने वेन अपी टमाए अपी होंडे लोए के निकाल लेंगे वो आगे आकर मैं तन नेता हूँ थाती कंटैक्ट कर लेंगे मर तेरे चले क्या ना क्या उत्पला आटे डिवोर्स से का देने का प्रमाद वेने का अपी देना वागे में लोकुमामा इन अंदर क्या मती ऐ මොකද කාලයත් එක්කම ඔයාට මාව එපා වෙයි කියලා ලොකු මාමයි නැන්දා හිතන ඒකයි අමිතා තියෙම හිතනවා නම් ඒ දෙන්න හිතපු මෝඩම තීරණේ ඒක වෙන්න මට විශ්වාසයි මම විශ්වාස කරන්න ඕනේ තමයි මං ඔයාලෙන් කොච්චර කැපකිරීම කරාද කරනවද කැලුම් කියන්නේ ලැජ්ජාවක් තියෙන කෙනෙක් කියලා අපි හිතනවා නම් ඒක මහා මෝඩකම. කැලුම් ලැජ්ජාව කියලා අකුරු හතරවත් දන්නේ නැහැ. මොනවා වුණත් සුද්ධ අමතක නොවෙන්නම පාඩමක් ඉගෙනනවා. දෙන්නත් එක වෙනදටත් වඩා සුද්ධවත් එක වෛර බැඳගෙන. ඉතින් බැඳගත්තා අපි අපිට මොකද? ඒ වුණාට විශ්වාස කරන්න පුළුවන් දෙන්නේ නෙමෙයිනේ. මොන හරි අනතුරක් කරොත් එහෙම. අම්මා බය වෙන්න එපා මම. දැන් මම ඔය ඕනම දෙයකට මොන දෙන්න ලෑස්ති. ආ ජය බබේ මෙන්න මෙයා මාව කොපි කරලා. හොයා කියන මගේ ඩයලොග් නේ. මොකද මේ හිනා වෙන්නේ? ඔම හැම දෙයකටම හිනා වෙන්න එපා. එතකොට මම මෙතන නිකම් නිකන් ජෝක කෙනෙක් වෙනවා. හිනා නොවි පුළුවන් හොයා කියන දේවල් වලට සුදු නාමිනේ. ඇයි? හිනා නොවි හිටියොත් කවුරට දඩ ගහනවද? හිනා වෙනවා නෙමෙයි සුදු නාමිනේ හිනා යනවා. එහෙනම් ලෙඩ इकने मे पुते अद मामा विल गिया मामा मुनादी क्यूने ओयाटे याल करपु देवल वट दंडूमक विदियर नडुवेदी लुकु वंदिया किल्लन्ट कियला किव्वा एहेमम तमाय करन्न ओने करपु देवल वलट मटे किसी देयक ओन्ने नाय ताते
එයාගෙන් අයින් වෙන්න තිබුණොත් මට හොඳටම ඇති. යණයකා කොරහත් බිඳගෙන යනවා වගේ ඔයත් අතාරින්න එපා උත්පල. ටින් වෙලා යන්න හොඳ වන්දියක් ඉල්ලන්න. මට වැඩක් නැහැ. අපි වන්දියක් ඉල්ලමු සුදු පුතේ. මාමත් කියලා ගියානේ. මොකටද ඒ වගේ අයගෙන් සල්ලිවත් අපිට? අපිට ගන්න නෙමෙයි සුදු පුතේ. ඒ වුණාට අන්තිමට අපිට වන්දිය එපා කියලා ඔහේ පාඩු වෙන්න පුළුවන් නේ. හැබැයි අපි වන්දියක් ඉල්ලන්න ඕනේ. අයියෝ මෙයාට මේ පුංචි සමීකරණේවත් තේරෙන්නේ නැහැ නේ. වරුණිමයි කැලුම්මයි උඩරිම හිර කරලා නොතිබ්බොත් අපිටමයි පාඩු වෙන්නේ. රූකඩ කියලා. හරි හරි. මොකක් හරි වෙයිනේ. එහෙම කෙනෙක් ගැන අපි විශ්වාස කරලා වැඩ කරන්නේ කොහොමද කුමාර? අපිත් නිකන් ඉන්නේ නැහැ නේ සුදා. නිකන් හරි නඩුව උත්පලාට වාසි විදියට ගියොත් අපි මයන්තවත් මේකට ඇඳගමු. ඒ කියන්නේ මයන්තයි උත්පලයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේද? වෙන විකල්පයක් නැහැ. කෙලින්ම නඩුවෙන් කැලුම්ට ලොකු වාසියක් වෙනවා. කැලුම් දික්කසාදිරෙන් නටු දිගටම මේක ඉස්සරහට ඇදගෙන යන්න ඕනේ. ඒකනම් ඉතින් කුමාර චාම්රීට කියලා කියෙව්වනම් හරිනේ. එහෙම තමයි කරන්න ඕනේ. චාම්රී කැමති වේද මයන්තව නඩුවලට පැටලවන්න? උත්පලාව බලන්න යනවා කියලා මැරියෝ දාලා මයන්තව ඇක්සිඩන්ට් කරපු චාම්රීට මේකත් මහ ලොකු දෙයක්ද? කුමාර ඒ චාමරී දැන් ඉන්න සිටුේෂන් එකත් එක්ක එයා බය නැතුව ඉස්සරහට එයිද? ඉස්සරහට එන්නේ මොකටද? එයාට පුළුවන් මයන්තර නොදැනෙන්න කැළොම දැලුවත් කරන්න. අනේ මන් දන්නේ. අපි මේ දේවල් ගැන මොනටද හිතනවා වැඩි. ඉන්න මම වර්ණේ බල්ලෙන්න. මයි පුතා ආවද? දැන් අසනීප සනීපද? ඈ? නිකන් සවුත් උනා. පොලිසිය හොඳටම බැන්නා නේ. අම්මේ බැලලා. මොන දැක්කාම කීයේ? ඉම දාගෙන බැලලා. ෂැ. මං හිටියේ නෑ. මම හරි ආසයි පොලිසියෙන් බයිනව බල. සැත්තට තියෙන දේ. ඇගින්ද ලෑස්ති වෙලා ඉන්නවා. උත්පලයි ඉල්ලන වන්දිය ගෙවලා දිකතාවද සාධිකයට අස්සම් කරන්න ඈ සත්මා මෙයාලා කරන්න හැදුවේ උත්පලම මෙයාව දාලා ගියයි කියලා ඔප්පු කළා ඒ ළමයාව නීතිය ඉස්සරහා අසරණ කළා සත්ත පහක වන්දියක් නොදී ඩිවෝස් එක ගත්තා දැන් හරිනේ ඒ ළමයා වන්දියක් කිල්ලුවේ නෑනේ ඒ ළමයා ඉල්ලුවේ ඩිවෝස් එක විතරයි මේක කරන්න ගියේ වෙන දෙයක් නේ මොනවා කරන්න ගියද දැන් වැඩක් නෑනේ හත් පොලේම ගාගත්තනේ දැන් ඉතින් හොදලව කොට දාන්න බෑයි පත්මා දැන් මේක මේ වටේ පිටේ මිනිස්සුන්ට ආරංචි වුණාම අපි කොහොමද මේකේ වසන්නේ අර නොදරුවව නිවාඩුවට ගෙදර එක්කන් ඉන්නේ කොහොමද ඈ
පොඩි පුතා මේ සිද්ධ වෙන දේවල් නොදැක අයියලාගේ තරින් එක ලොකු දෙයක්. නේද කියන්නේ? ඉතිහාස දෙන්නේ මාවත් කොහේ හරි නවත්තන්න තිබුණා. මං කියන්නේ ඉතින් මේ ආදර්ශ මං දැක්කම මාත් මේවා හිතටයි ගතටයි ගන්නවනේ නැද්ද? ඔව්. ඒකනේ. ලොකු පුතේ ඔයානම් කවදාවත් හැදෙන දරුවෙක් නෙවෙයි. ඔයා හින්දා අපේ හිතවල තියෙන ලොකු කලකිරීමක්. මම මේ හැමදේක්ම කළේ උත්පලාගේ හොඳට. ඒක මං කොහොම කිව්වත් අම්මලා එක පිළිගන්නේ නැහැ කියන එක මං දන්නවා. ඒක තමයි ඇත්ත. යෝ කියන කට හොඳයි. අපි යන් කට විනෝල්ලා ගන්න. ඉවරයි. ඔන්නනේ උඹලා මයන්තට රැවටිලා යාගේ ජීවිතේ විනාශ කරගන්න එක නතර කරා. මයන්ත කවදාකවත් චාමරිව ඩිවෝස් කරලා උඹලා බඳින්නේ නැහැ. ඒක තමයි හරි. ඊළඟ ගැන කතා කරලා වැඩක් නැහැ. हार्ड डिस्क के माँ अटैच कलर दिया गया रिमूव कर रहे मोनवाद में शेयर कर रहे हार्ड डिस्क के मिकाम 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 आदर अपले डीएक्टिवेट करने मं कन्वर्ट प्रश्न आगती है ना මොකද්ද තියනේ රේක සුරංග අයියා අනේ මේ මං ඒ අන්සක්සස්ෆුල් වෛරස් කාරට බය වයිබ්‍රේට් වෙන්නේ නැහැ ෆේස් ටු ෆේස් આવොත් මං ඕන ගේම් එකක් ප්ලේ කරනවා එයා අපේ ගෙදර ඉන්න මාව බඳින්න බලාගෙන තාත්තත් කැමති මං එයා බඳිනවා අම්මත් නැති මට තාත්තා විතරයි ඉන්නේ මට බෑ තාත්තගේ කැමැත්තට පිටින් වැඩ කරන්න මං අතට මල්ල ගන්න තමයි හිටියේ අය අය දැන් මම මට සැකයක් තිබෙනවා අය අය තම මොනාර ෂෙයා කරන්නේ අනේ ෂෙයා කරන්නේ බයිය මොනවද අත දෙන්න දෙන්න මං තමයි දැන් ඩීඇක්ටිවේට් කරනවා ගන්න පුතාලට තැහැරේ කවුරු මොනවා කමෙන්ට් කියලා කරා මේ තරේ
කවුරු මගේ ලයිෆ් එකට ඇසෙම්බල් කරගෙන තමයි නතර වෙන්නේ අක්කේ කාර जयबापे කලම මොයි වර්ණේ නයයි හැපින්නයි වගේ වාගේ පස්සෙන් පන්නන. වාගේ ආරක්ෂාව ගැන ඔයත් වැඩි ටිකක් සැලකිලිමත් වුණොත් හොඳයි නේද? ඒ දෙන උත්පලාට මොනා කරන්නද? සාහස්ත්‍රයේ මෝඩයෝ දෙන්න ගැන විමසිල්ලෙන් එන්නේ කිව්වොත් උත්පලාට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. මෝඩයෝ මෝඩකමට මොන මෝඩ වැඩක් කරයිද කියලා කවුද දන්නේ? පුංචියම ඒක කිවි හරියට කවියක් කියනවා වගේනේ. මං කිව්වනේ මං ඔය කිසිම දෙයකට බය නැහැ කියලා. ඕනම දෙයකට මුණ දෙන්න මම සූදානම්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා උත්පලා. නිවටයා දැක්කම එළුවත් නිකට පෑවට සිංහයා දැක්කම අලියත් පස්ස ගහනවා. ඔය හැම ප්‍රශ්නයක්ම විසඳනවා සුදු පුතේ. ඔයා කලම්ගෙන් දික්කසාද වුණා නම්. ඔව් ඔව්. දික්කසාද වෙලා අර පියදාස අංකගේ පුතණ්ඩියව වැඳගත්තා නම් හරි. කට්ටියගෙම කටවල් වැහිලියක්. මං යනවා. අද හැබැයි දාතරම් විරෝධයක් නැහැ. ඒ කියන්නේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. තේරුමක් නැති දෙයක් වුණෙන් ඕනවට වඩා කතා කරන්න තේරුමක් නැති හින්දා මම සද්ද නැතුව හිටියේ. මේ නන්ද මමත් එන්නකෝ බාර වැතරගේ. මෙයාව අපිට නම් වෙනස් කරන්න බෑ පුංචියම්. එයාම හිතලා වෙනස් වුණොත් ඇරෙන්න. සුදු හාමිනේ උත්සාහ කරලා බලන්නකෝ. අපිට වැඩි යට දෙයක් තේරුම් කරලා දෙන්න සුදු හාමිනේට පුළුවන් නේ. අනේ පුංචියම මාව ඉක්මනට පල්ලේ හට ගන්නකෝ මේ අනේ මම වැටේ මේ අත්ත කඩාගෙන වැටේ සුදුහාමිනේ මොකද මේක පාට මුනේ ආ මම බිමනේ ඉන්නේ මං හිත පුංචියම මාව මුරුන් ගත්තේ තිබ්බා කියලා අනේ අනේ ශ්‍රීමත් ඔව් මොකද නැද වන්නේ මිස් නැත්තේ ඇයි යන්න තුපාලුද යන්න නැති එකමනේ හොඳ भावना की तीन दान लव स्पीकर दागे नहीं हाँ सर मनोज वेल फोन अलग ब्रांड एक्का तीन मेके कैमरा 8 मेगापिक्सल एंड्रॉइड न्यू वर्जन स्पीड डेप्थ तुंदर हो मेक फ्री बैटरी है डेटा केबल है प्लस बैक कवर देना फ्री बलू बलू චිදේ වල පුරාපේ කිවල මේ ගැංගිල්ල වැදිච්ච එක මං එහාට මෙහාට විදික්කනවා නේ ෂැ මරුනේ සමගොද කියන්නේ අන්තිම 24යි 950කට කරමු ඈ 24යි 950යි ඒ කියන්නේ මේ රුපියල්ද නැත්නම් සතද ලාල් ආ හලෝ මහත්තයා මම්මේ ලකුණ නා බත් එකක් බඳලා දුන්නා ඒක අරන් මෙහාට එන මේ බස් හරලා ගෙදර දින්නේ නැතෝ ඉතින් අහලා බලනකො මං කවුද කියලා මේ අර මේ 8යිද මොකයිද ඒක නැතුව නැද්ද නිකන් 1යි 2යි වගේ එකක් අන්න එකක් ඔල දිනව නියම් පොංගි කප්පා බද්දාගෙන කන්න පුළුවන් හරිම ලස්සනේ කුරුබුටි
ලාල්ට මොකටද ෆෝන් එක? මට මොකටද ෆෝන් කියලා අහන්නේ? කෙල්ල සෙට් කරගන්නනේ. වෙන මොකටද ෆෝන්? ඒකවත් දන්නේ. ගොයි ප්‍රපත්ත ගන්නවා. ඔයා දැන් මම ඉන්නේ නෑනේ. ඉන්න මාත් එනවා. ඔයා අතීතයෙන් ඉන්නේ අර නෝනා දුන්න ඇග්‍රීමන්ට් එකද? අපිට අවාසි සහගත කිසිම දෙයක් නෑ. ස්ථිර මිලක් දාලා තියනවාද? අවශ්‍යතාවය මත දෙපාර්ශවයේ එකගතාවයෙන් මිල ගණන් වෙනස් කරගත හැක කියලා ඡේදයක් තියෙනවා. බොහොම සාධාරණ කම්පැනියක් වගේ. මේක කියවදී මටත් එහෙම හිතුණා. හරිම සාධාරණයි. උත්පලන ඕන වගේ මේ ආයතනයේ ප්‍රධානීන් කාරුණික වැදගත් මිනිස්සු වෙන්නේ නැති. අසුභවාදීව නොබලන එකත් එක පැත්තකින් ඉතින් හොඳයි. එහෙනම් දෙතුන් පාරක් හොඳට කියවලා බලලා උත්පලන ඕනට කතා කරන්නකෝ. මම යන්න. මේ තව එක. මේ තව එක. උත්පලන ඕනගෙන් අහන්න එයා කසාද බැඳලද නැත්නම් තනිකඩද එහෙම නැත්නම් තීන්දුව කරගෙන තියනවා කියලා. හරි. තාත්තා මොනවද මේ කියවන්නේ? මං කියන දේ විහිළුවක් වගේ තේරෙනවා නම් විහිළුවකට ගන්න. ඇත්තක් කියලා හිතනවා නම් ඇත්තට ගන්න. ඔඩේක අපිටම දෙන්න ඕනේ කියලා නියමයක් නැහැනේ. එහෙම නෙමෙයිනේ රන්ම. ඔයාලගේ ගොවිපල ගැන විස්තර කිව්වා මයන් සරුත් ඒකට කැමති වුණා. ඒ මගේ පුද්ගලික ප්‍රශ්න ටිකක් නිසා මට ඔයාලට කතා කරන්න බැරි වුණා. හරි. ඒක අමතක කරන්නකෝ. තාමත් මිස්ටර් අවස්ථාව තියෙනවා. වෙලාවට අපෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු හින්දා රන්මල් අකමැත්තෙන් හරි රන්තරුවකට පළතුරු දෙන්න හිත හදාගෙන ඉඳලා තියෙනවා. මේ ඇවිත් වාගේ වාසනාව පෑදෙන කාලෙ උත්පලා. ඔයා අත ගන්න හැම වැඩක්ම හොඳ විදියට සිද්ධ වෙන්නේ ඒකයි. මගේ ජීවිතේ මොනවද සර් එහෙම හොඳ විදියට සිද්ධ වෙලා තියෙන්නේ? උත්පලා අතීතය අමතක කරන්න. වර්තමානයේ දැන් අනාගතයේ දක්වායි මම කතා කරන්නේ. දන්න අතීතය නොදන්න අනාගතය නිසා අපිට තියෙන්නේ. අතීතේ පාඩමක් කරගෙන අනාගතය ගැන තීරණ ගන්න. ඒක හොඳ දෙයක්. ඒක නතර කියමනක් තියෙන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. සමහරු කරුමෙටද දන්නේ රෑ වැටුණු වලේම දවල්ෙත් වැටෙනවා සර්. ඔව්. වාගින ගැත්ත ජීවිතේ එකම විදිහට දහස් වාරයක් වරද්ද ගත්තා මොන තරම් ඉන්නවද
රන්මල් ඇග්‍රිමන්ට් එක කියවලා ඇති නේද සර්? අකමැති වෙයිද? අමුතු අදහස් තියෙන කෙනෙක් කියලා නෝ කිව්වේ. අකමැති වෙන්න හේතුවක් නැහැ නේ සර්. අනිවාර්යයෙන්ම කැමතිද? ඔයා අද ෆාම් එකට යනවද? අද යන්න වෙලාවක් නැති වෙයි සර්. හෙට තමයි යන්න වෙන්නේ. තාම මට යන්න හම්බුන්නේ නැහැ ඔය ෆාම් එක බලන්න. ඔයා කියපු විස්තරත් එක්ක මට බලන්න හරි ආසයි. ඉතින් අපි හෙට යමුකෝ සර්. හෙට නම් පුළුවන් වෙයි දන්නේ. බලමුකෝ. උත්පලාට හැමදේම වාසි විදිහට සිද්ධ වුණා කියන්නේ කැලුන්ට උත්පලාට ඉක්මනට ඩිවෝස් එක දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මයන්ත චාමරීව ඩිවෝස් කරලා උත්පලාව මැරි කරයි. නෑ. මං ඒක වෙන්න ඉඩ තියන්නේ නෑ. ඔයා මොනා කරන්නද වරුණි? මම මොනා හරිම කරනවා. මම මයන්ත උත්පලාව මැරි කරන්න ඉඩ තියන්නේ නෑ අම්මේ. කැලුම් අයියා ඩිවෝස් එක දෙන්න බෑ කිව්වොත් එම මේක ටිකක් ඇදෙනවා. ඔව් ඉතින් ඊට පස්සේ ඉතින් නඩුව කල්ලයි. ආ නේතු එන්න. ආන්ටි මං අදත් ආව වරුණිට හුවක් කියලා යන්න. ආ ඉන්න බං ඔයාලට බොන්න මුකුත් අරන් එන්න. කූල් මොනා හරි තිබ්බොත් හොඳයි. හරි. ඉතින් වරුණි කියන්නද? ඔයා දාවිඩ් මගේ දියා බල විනෝද වෙලා යන්නද? ඉතින් ඔයානේ එක මට පුරුදු කළේ. ඔයා එදා පොලිසිය ගාවට ගියේ උත්පල අසරණ වෙලා ඉන්නවා දැකලා විනෝද වෙන්න බලාගෙන. නේතු මං කොහොමද ඒ උත්පලාට හොඳ පාඩමක් උගන්වනවා. ඔයාට උණ ගන්නත් එක්ක බලාගෙන ඉන්නකෝ. හා හා දැම්ම පාඩම් උගන්වන්න යන්න එපා. ඔයා ගියොත් එහෙම එයා ආපහු පාරක් ඔයාට පාඩමක් උගන්වයි. උත්පලාට මොන විදියකින්වත් මයන්තව මැරි කරන්න මං ඉඩ තියන්න. ඒක උත්පලා ගන්නට කරගනි. වරුණි, තමන්ගේ සතුරා දුර්වලයි කියලා හිතන එක මෝඩකම. උත්පලා හැදුවේ මොන විදිහකින් හරි ආයේ කැලුමයිගේ කරේලෙන්න. අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නෑනේ. වරුණි, එදා පොලිසිය වෙච්ච හැම දෙයක්ම මං දන්නවා. ඔයා කැලුම් මැත්තේ නැහින්න හැදුවට උත්පලාට එහෙම අමාරුවක් නැහැ. අනේ මේ නේතු දැන් නම් හොඳටම ඇති. නවත්ත ගන්න. gedara vittwat paaduwe inda denna thi ekene wede kiyanne. ee minissu nan aapahu manussa aathmayak labanna hithaagena neme miss weda karanne. monawa karannada? ena deekata moona denawa erenna මං වෙන මොනවා කියලා කරන්නේද? මොන අරමුණකින් ඔවා කරනවද කියන එකයි ප්‍රශ්නේ. අනිත් එක චාමරී මිස් උත්පලා මිස්ට උදව් කරන්න ආවේ මොන අරමුණක් හිතේ තියාගෙනද කියන එක විශාල ප්‍රශ්නයක්. අනේ ඔව්. ඔයා මීට පස්සේ චාමරී මිස් මොනවා හරි දෙයක් කිව්වොත් ඒක ගැන හොඳට හිතන්න. මොකද ඔයා අමාරුයි වැටෙන උපදෙසක් දෙයි දන්නේ නැණි. දන්නවනේ ඉතින්. සර්ප ගතිනේ තියෙන්නේ. මං මේ දේ කළෙත් හොඳට හිතලා බලලා. මං දන්නවනේ චාමරිනිස්ගේ හැටි. හා අනේ මිස්ටර් විජේසූරියත් එනවා. අනේ උත්පලා මිස් ගැන මගෙන් අහලා හරියට අකම් පාළ වුණා. හරි ගොඩ කනුස්සෙක්. මං ගැන මට වෙච්ච දේවල් ගැන අහුවම කවුද අනුකම්පා නොවෙන්නේ? එහෙම නොවුනොත් තමයි එතන තියෙන පුදුම. අපි යමු නේද වෙන ප්‍රොඩක්ෂන් එකට. ඉඳගන්න මිස්ටර් විජේසූරි. Thank you miss. උත්පලා මිස් මිනිසුන්ට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මිස් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මිස්ටර් විජේසූරි මේ මොනවා ගැනද අහන්නේ? උත්පලා මිස්ගේ කැලුම්ගේ ප්‍රශ්න ගැන මම දන්නවා. මම මෙහෙට එන්න කලින් ඉඳලම කැලුම්ම දන්නවා. මං කුමාරසිරිගේ රෙස්ටෝරන්ට් එකේ මාසයක් විතර වැඩ කළා මිස්. හරිම පහත් මිනිස්.
මිනිස්සු. ඒ රෙස්ටෝරන්ට් එකේ එක දවසක් හරි වැඩ කරපු එක ගැන මං අදටත් පසුතැවිලි වෙනවා. ඇයි මොකද්ද උනේ? මා සවුත්තු වැඩ කරන්නේ. හරි, අපි ඒක අමතක කරමුකෝ මිස්. කරන දෙයක් හොඳට බුද්ධිමත්ව හිතලා මතලා කරන්න මිස්. किसीम प्रयोजन ගින්නක් නැතුව දුමක් නැගින් නෑ කියලා ආන්ටිට හිතන්න බැරියයි. ගිනි තියන්නෙත් ඔයා, දුමක් එනවා කියලා කෑ ගහන්නෙත් ඔයා. හැමෝටම මගේ වැරදි විතරයි පේන්නේ. මං කොයි තරම් අසරණලා ඉන්න කියලා ආන්ටිට තේරෙන්නේ නැද්ද? උත්පලා කැලුම් ළඟට නොයන්නේ ඒ මිනිස්සයා උත්පලාට දීපු අපා දුක් හින්දා මිස වෙන හේතුවක් හිතේ තියාගෙන නෙමෙයි. මන්නේ මොකද උදේම වැරදි විදිහට කේබල් එකක් කනෙක්ට් කළාද? අක්කේ මේ මම ඊර හිනින් වයිබ්‍රේට් වෙලා කෑ ගහීම අප්ලයි කරා කියලා මේ කාටවත් ෂෙයා කරේ නෑ නේද? කාටවත් කිව්වේ නෑ, පුංචි අම්මට කිව්වා. ඇයි අම්මට ෂෙයා කරේ? මං අම්මට ෂෙයා කරා කියලා තමයි වයිබ්‍රේට් වෙලා හිටියේ. යෝ දැන් ඉතින් මට පෑම් පෑට කෝල් කරලා මෙගා බැනුම් අප්ලයි කරයි. ෂේ අක්කේ මං ගහකට නගින්න ස්කෑන් කළොත් එහෙම ඒක දෙබලක් ක්‍රියේට් වෙනවා. එක්කම මං වලට් ඩවුන්ලෝඩ් කරන්න නැතුත් ඒක ගේම් බෙක් ඔන්ලයින්. කද්දක්කේ මොනා කියවනවද මන් දන්නේ. මේ පත්‍ර වල තියෙන දැක්කම පත්‍ර කියවිලත් එපායි. කියන්න සචිනේ. ශෂිනි මම්මේ තිලකයා වොයිස් කරන්නේ මන් දන්නවනේ තාත්තා ළඟ හිටියා ඒකයි යාළුවෙක්ගේ නමක් කිව්වේ ආ ඊයේ රැප් මේ මිකා මා භයංකාර හීනියක් ප්ලේ වුණා කවුසි ඒ මොකද්ද අපි දෙන්න assemble වෙලා chat එකක් create කරගෙන online ඉන්නකොට අර මෙන් සුරංග කියන unsuccessful virus කාරය එතෙන්ට log වෙලා මොකද බෙල්ල block කරගෙන හිටියා. සුරංග අයියමකටද ඔයාගේ බෙල්ල මිරිකන්න එන්නේ? අනිත් එක අපි දෙන්න කතා කර කර ඉන්න එක වැරද්දක් නෑනේ. එහෙනම් ඉතින් මොකටද මේ virus කාරය log වෙලා අපේ මුල් program එකම uninstall කරලා දැම්මේ? कैमती පපුවට කොටයක් ඇටච් කරගෙන වයින් පාරක් අප්ලෝඩ් කළා වගේ සනීපයක් ක්‍රියේට් වෙනවා. ඒ මොකද? නෑ මං ෂෙයා කරේ කවුද? නෑ 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 මම මේ
हरी शचिनी हरी आप पास से कथा करो मैं ना हरी 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 मम्मी पास से कथा कर ना हरी ती अन्ना बाय शचिनी क्यों यार अरे वेरलुगा सांगे शचिनी ताते तात्र दैनुत सकाई तो मां कॉलेज के कथा करे किया था कोची वगैरह में क्यों लोग कोची वगैरह में किया लाल दाम नहीं पुताके फोन शॉप के नतर उन्हें दान मगर दिया हुई पात्मा वो यानां कोच्चर क्यों आज किया ना देना गहन ने कोच्चर पारा कोई के लिए मांगी तू ही ने मांगो ये लाल क्या ने नहीं तो कुपुतान दिया गया वो यार टा मेच्चर भरु कर लती इतनी तावत लेज्जन है तो बुद्ध सच्चार करना नहीं अंगुली माल पुता उन्हें आटे थमांगवात मारने वाले देने देने अंगुली माल की अम्मा थमांगी पुता इतनी टाव एक ही अनु यार पिलिगान ना पुतान दिया मायान का मिनी है केला नहीं ओ अंगुली मालत महान वेला राहत पलेट पातून लोक पुतावत अपि यहाँ मगर गांडोर नहीं थे पात्मा मदद करने पा देवदत्तो निर्वाण मार्गेट गान्ना लोग तुरा बुद्धु हाम तुरा अंटत बेरु ये तरह लोग कर्म्या कारक नहीं बिलती लोक पुता आनंतर ये पाप कर्म्या कर लने हैं ඒ කරලා තින පාප කර්ම හොඳටම ඇති. පත්ම ඕනම දෙයක සීමාවක් තියෙනවා. දැන් මිනිහා සීමාව ඉක්මවලා තියෙනවා. ඔයාලට ඒක තේරෙන්නේ නැද්ද? ලොකු මහත්තයා. ලකුණෝන. ඕන්න බෑ කියන්නත් බෑ, එපා කියන්නත් බෑ. මෙච්චරල මොකද කරේ? මේ පැලුණාද එතන ගිහිල්ලා? අනේ ලකුණෝන ඉතින් මම කකුල් දෙකට මෝටර් හයි කරලා දිනවනේ. එන්න පුළුවන් ගන්න තමයි යන්නේ. මේ ලකුණ මහත්තයා. අනේ මට අරක කොහොම හරි ඕනේ. මොනවද මේ කියන්නේ? මොකක්ද? කැලු මහත්තයා ෆෝන් කඩේ අලුතෙන් ෆෝන් එකක් ඇල්ලලා තියෙනවා ෂේ කියලා වැඩක් නැහැ පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් ඇදිලා ආයෙත් හොඳ වෙනවා ඒක තමයි මෙයා මෙච්චර ප්‍රමාද වුනේ ලොකු මහත්තයා මට ඒක අරන් දෙනව නේද ඒ අර ජාලිය කියපු විදිය ලොකු මහත්තයා ඒකෙන් කරන්න බැරි රෙදි මදින එකයි වතුරුමු කරන එකයි විතරයි ඕ එහෙමනම් ඉතින් පස්ස වැඩක් නැහැ නේ ආ ඒ දෙකත් කරන්න පුළුවන් ෆෝන් එකක් ආපු දවසට අරන් දෙන්න ඈ මේ වැඩේ කරනවා मटार गेदर दिन पर्ण इतिरिकन हीटर कर बला बस मज्जा कथा पवदारी तेरे अरे दिना वाल पल्ल की විලඳ ජාති ඇතිකලත්රන් කුඩු වේගියවා Good morning miss Good morning What do you mean miss ඉතින් කොහමද අලුත් තොරතුරු miss මේ ඇහුවට තරහ වෙන්න එපා miss මොකක් හරි ප්‍රශ්නයක දෙන්නේ මගේ අතින් වැරදි දෙයක්වත් කියවුනා නම් සමා වෙන්න miss ඇත්තටම මිස් මේ සර් මොකද නෑ මොකද නෑ සර් තමන්ට අදාළ දේවල් විතරක් කතා කරනවා හ්ම් යන්න තමන්ට අදාළ දේ කරනවා අහ දැන් ඔකද අදාළ දේ මොකද පිස්ස කවුරු වල් පාරින්ද පැතු දාලු තොලතුරු අංකල් උත්පලා ඉක්මනටම ඩිවෝස් එක ගන්නයි හදන්නේ චාමරි කඩේකින් බඩු ගන්නවා වගේ ඩිවෝස් එකක් ගන්න බෑනේ හ් ඒ වුණාට අංකල් අපි මොකක් හරි අලුත් විදියක් ගැන හිතන්න ඕනේ කැලුම්මයි උත්පලාවයි එකතු කරන්න පුළුවන් විදියක් හිතන්න පුළුවන් නම් ඔන්න අපි දිනවා ඒක නම් හීනයක් විතරයි උත්පලාට කැලුම්ම පේන්න බෑ අනිත් එක वारुण के कैलूम वाइन करने का ऐसे रले सीन है इका कराने बे और यार टमायन तो वेनस कर गांडे बे मतलब वाकी दरुआ वेनस कर गांडे बे ऐ ही मुनि तिया के नहीं दुआत
හරි මයන්ත මට අකීකරු වෙන එක සාධාරණයි කියමුකෝ ඒ වුණාට වරුණි අංකල්ට අකීකරු වෙන එක නම් සාධාරණ නැහැ ඔයාට තේරෙන දේ මගේ දරුවට නොතේරෙන එකනේ ප්‍රශ්නේ තේරෙයි අංකල් කවදා හරි තේරෙයි එදාට වරුණි අංකල්ගෙන් සමාව ගන්න ඔතේ වරුණි දරුවා आवरण का හෙත් මේ දේවල් ගැන දැන් මහන්න එපා කියලා. මොකද මේ මිනිස්සු මේකට මේ තරම් වුණොත්ද? සුදු දුව ගැන ඉදා ඉදන් ඒගොල්ල හොඳට දන්න නිසා වෙන්න ඇති. හොඳට දන්නේ කොහමද දන්නේ? අවුරුදු ගානක මේ පැත්ත පළාතේවත් ආවේ නැහැ කිව්වනේ. පියදාසයි අපි කවුද මොන වගේ මිනිස්සුද කියලා හොඳට දන්නවා. ජය බාපේ අඳ වෙන්න එපා. උත්පලා රෑවලක වැටිලා ඉන්නේ. ආයි දවාලෙත් වලකට දාන්න බෑ නේද? මේ සුදු හැමිනේ හිම කියන්නේ. වෙඩින් එක ගන්නත් කලින් රෙජිස්ට්‍රා වෙලා හිටපු කෙල්ල මැරිච්ච ධනවත් ව්‍යාපාරික කොල්ලෙක්ව මේ කසාදෙත් කැඩලා දරුවෙකුත් හම්බ වෙන්න හිටපු කෙනෙක්ව කසාද බඳලා දෙන්න. අර දෙමව්පියන් පුදුම උනන්දුවන්නේ තියෙන්නේ. එතරම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලනකොට ජය සුදු හැමිනේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මටනම් ලොකු සැකයක් තියෙනවා. කාලෙකට පස්සේ ජයබාපව බස් එකේදී හම්බ වෙලා ඒ අංකල් ගෙදරත් එක්කන් ගියා. සැක හිතෙන විදියට හැමදේම සිද්ධ වෙන්නේ. අපේ ඔෆිස් එකේ වැඩ කරන අර ජයන්ත කියලා පියන් කෙනෙක් ඉන්නවනේ. මිනිහා තියෙන්නේ ওই කිට්ටුව. හැබැයි මිනිහා මේ පියදාසගේ පුතා ගැන ගොඩක් හොඳ කිව්වානේ. ජයබාපට ඒ පියන් එක ලොකු හිතවත්කමක් නැහැනේ. ඊට වඩා ලොකු හිතවත්කමක් ඒ මිනිහයාට පියදාස අංකල් එක්ක තියෙනවා නම් වැරද්දක් තිබුණත් කියන්නේ නැහැ. සුදු හැමිනේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ජයි. චුට්ටක් හොයලා බලන්නකෝ. නැත්තම් අපේ දරුවව ආපහු බිල්ලට දෙන්න බෑනේ. කොකරත් මන් ටිකක් හොයලා බලන්නම්කෝ. ඒ හැරි ඉන්නවා මන් දන්න කීප දෙනෙක්. ඔව් හොඳට හොයලා බලන්න. කොල්ලා පෙරාපු රත්තරන් වගේ ඉස්තරම් කෙනෙක් නම් අපි උත්තරලා බලෙන් හරි බන්දලා දෙමු. දෙලු කෝ කලම්ස එලියට ගියා මිස් කොහෙටද යන්නේ කියලා නම් කිව්වේ නෑ ත්‍රිමා මිස් ආමත් ෆෝන් කැඩිලා කවුරුත් ආවේ නැද්ද තුන් දෙනෙක් විතර ආව මිස් තුන් දෙනා මොකද මේ ගිමන බොන්න මොනාරි කි බොන්න මොනාරි කියන්න ආ ඔය දැන් දාවේ මම ආරගම ෂොප් එකට ගියා ෆෝන් තුනක් ආපහු හොයවිලා කලම් සර්ටත් එක්කම ගේන්නද මොනවද මම බොන්න මොනාරි කියන්නේ කිව්වා දෙන්නටම ගේ අපි අතපල්ලෙන් වැටිලා වගේ නෑ කතා කරන්නේ කරන් හරියන්නේ වරුණි මොන දේ වුණත් මෙතන වැඩ කරන මිනිස්සුන්ව මේ විදිහට කඩේ යවන එක වැරදි කැලුමයි එයා වැඩ කරන්නේ මෙතන අපේ තැන අපි කියන වැඩයක් කරන්න ඕනේ
ඔයාගේ යාළුකම් මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඔයා කැමති දෙයක් කරන්න මම ඔයාට මුකුත් කියන්නේ නැහැ. ඔව් ඉතින් මගේ තාත්තිට මට මුකුත් කියා ගන්න බැරි වෙච්ච එකේ ඔයා කොහොමද මට මොනවත් කියන්නේ? ඒක තාන හරි. ආ අනරි. ඔය විදිහට මම තේරුම් අරගෙන ඉන්න. සසුල් වෛරස් කාරා මේ කැත වැඩ ක්‍රියේට් කරන්න බෑ මට ඇටැච් නොත් දෙනවා කකුල් දෙක අනිස්සෝල ලෑන්ඩ හේ